බන් අදබ සූදානන් වෙන්නේ වැස්ස පද්ධිපන්තිය උපයෝගි කරගෙන රසා ස්වාදයක් ල යන්න පේපරයක තියෙන දිට ප්‍රශ්න පහයි ලුණු විසි පහයි සජීවී ආකාරයෙන් වැස්ස නිරූපණය කිරීම සඳහා කවියා තෝරාගත් විුධ දර්ශන මනවාද අලවෙනි ප්‍රශ්නය දෙවනි ප්‍රශ්නය කවිා තෝරාගත් විධ දර්ශ ඉදිරි පත් කර අනු පිළිවෙල ර නිෂ්පත්තිය උදෙසා කොතරම් පුචිත වුවක් ද තුන මෙම කවි පෙළ රචචනයේදී මධ්‍යම පාන්තික සමාජය කෙරෙහි කවියාගේ විශේෂ අවධානය ොමුති ආකාරය පැහැදිලි කරන්න හතර මෙහි යොදා ඇති ශබ්ද දනි කවියාගේ අභිමතාර්ථ සපුරාලීමට කොතෙක් දොට සමත්වී යද්ද පහ කවි අයොදාගත් ආකෘතිය රස නිෂ්පත්තිය උදෙසා උචිත වූුවක්ද මේකද අපි බොහොම සැකවින් තශයට පිළිතුරක් ගොන්නු කරන හ කියර දෙන්නේ මංහිතන ඔබ මේ වෙනකොට පාසලදව ගත් මේකට එකතු කරගන්න ඔබත් රසාස්වාධය අධ්‍යයනයේදී යොදාගත් භාෂාදරනම උපයෝගි කරගන්න අපිගරන්න පුංචි බඋදාවීමක් වී තරයි හොඳයි පාලවැනි පශ්නයන්නේ සජ්ජීවආකාරයෙන් වැස්ස නිරූපණය කිරීම සඳහා කවියා යොදාගත් කවිා තෝරාගත් පවිට දර්ශන මොනවාද ජටවා. ගුණදා සමර්සය පලවෙෙන් ප්‍රශ්නංක දාළලියන්නේ. ගුණදා සමර්සය කරයන් විසින් විරචිත බස්ස පද්ධිපාන්තිය සුවි ශේෂී වුවකි. මෙදී වර්ෂාධික භාවෙන් පේඩිතායකුගේ මනෝ භාවයන් චිත්‍රනය වේ. මෙහිදී වර්ෂාවක සජී විභාවනිරූපනය කිරීමට කවි අයෝදා ගනැති දම් තාත්ිකද. පස්සේ තරුුණක් කුතාර වගේල න පුළුවන් පාරතොට ගහ කොලද වසා ගැන ඇති බව ඇති බව හත් පසසාරා වර්ෂාධික බව කියවේ. එකම ගොහොරු මඩ ධනිහතෙක් මඩේරෙන තෙමුණරෙදි ඇඟෑලුන්න ඔළුව කස්තෙත බාරිව පිට දිගේ වැැක් කෙරෙන. ආයිමත් හිටි ගවන් තද්ද කරනන්න සැණන මේ වගේ අවස්ථාවලින් පටපුල්ලද සජීව ආකාරෙන් මැසන රූපණය කිරමම් සඳහායදාගත් දර්ශනය ඉදිරි දිරිපත් කරන්න දවනි ප්‍රශ්නය කවිා ෝරාගත් දර්ශය ඉදිරිපත් කරනු පිළිවෙල රස නිෂ්පාතිය නිසා කොතරම් උචිත වූවක්ද රසති වහ තක්ව නොන නමනල්ු රසයන් චචරි චිරියන්යෙන් වැැස්සක සවභාව ගැමිවහරයේ පව්ති නයරීම යදීම ජිය ගුණේ වර්ධනී වී ඇත එමෙන් මනු ප්‍රශසරසේදමය තුළින් ජනිිත කරවීමට කවියා සමත්ව ඇත ගොහොරු මඩතුළ ඇති ස්වභාවේ ඒ අයුරීමට දැක්වීමට කවයා සමත්්‍යය ඇති අතරයබීවත්ේ රස්ස ජනයෙන් යුක්ත විදිරි පත් කිරීමට කව්‍යයා සමත්ව ඇත නමිල නිර්මාණකරවාකිෙන වචන ගන්නක් පුළුවන් කවයාන්තට එමෙන් අලුතෙන් පස් දෙමු පාරක වභාවය සංකාපරූප ජනනය කරමින් පාට මනසේ චිතනය කිරීමටද කවයා සමත්ව ඇත. මඟයන්නේකුට බාහනයකින් සිදුව අවහිරයක්ද දක්වන්නේ ශ්‍ය ගෝචරයරෙන එමෙන්ම දෘෂ්‍ය ගෝචරදායවෙනි යද බීබස රසේ යක්තව ගෙනීමට කවයා සමත්ව ඇත. තර්මක් පායා ඇති වර්ෂාව නැවතද දැඩිුවනාරු පාඨක මනසේ මවා පාන්නේ ආයිමත් හිටිගමන තදකරන්න එන සැණන යන. දු මේ තව චට්ටක් ස්සරහට අර්ගන ගෙහිල්ලා ඒ ප්‍රශ්නය අවසාකාරන පුළුවත් තුමනි ප්‍රශ් යනවා නැත්ත බීඩියක ගොඩක් දිී කර නිසා තුමනි ප්‍රශ්නයන මෙහෙමයි මේ කවි පෙළ රචනයදී මධ්‍යවම වාාන්තික සමාජය කෙරෙහි කවියාගේ විශේෂ අවධානය යොම ඇති ආකාරය පැහැදිලි කරන්නේ මෙම පද්‍ය වැස් නමින්න්නම් හෝද වැස්සේ සුන්දරත්ව වෙනුවට තුළ වර්ෂාවෙන් සිදුවන්නාව ගැහැටක් ගැන ප්‍රතිනිර්මාණය කර ඇත මධ්‍යම පාන්තිික සමාජය අනු මෙවැනි දු ගහටවට රජියු හදේනාය ගොහොරු මට ඇංගිලිකඩු අතර යාමට නම් පයින් ගමන් කරන්නන් වයුතුය එමෙන් වර්ෂාවෙන් දැඩුව පීඩිත වන්නේද ඔවු ඇතැම්විට ශරීරේපුරාම වැසි ජලේතයවරී ඇති නම් සුපහසුවාහනක ගමන් ගන්නන් නොවී. ධනප සංකේතවත් කරමින් කාර්රෝධෙන් චිලිස් යනේදමම ප්‍රමාණවත්වේ දුග්‍ය හැටවිදින මධ්‍යවපාන්තිකෑන්ට ඉන් ඉහළ පැරැන්තිී නිෙල්ලවන යම් බල පෑම්ද මීතුලින් සංකේතවත්ව ඉදිරි පත් කිරීමට නිර්මාණකරු සමත්වයට මේකට තවත්වයාට පුළුවක් කොටස එකතු කරගන්න හතරවැනි කොටස මේ යොද ඇති ශබ්ද දොනි කවියාගේ අබිමතාර්ද සපුරාලීමට කොතරම්දුරට සමත්වී ඇදද පේතුරෙන්න්න පුුවන් හතරවෙනිකට උත්තරේ අංකෙදාලා මෙම පද්‍යපන්තියේ ශබ්ද දනයට අනුව ගායනය කර හැකි මේ සඳහා කවියා යොදාගෙන ඇති දනිය කවියාගේ මුොක්ක අරමුණ සපුරාලීමට අවචිතය ගන අවචිතය ගැන උචතයි කියන එක උචිත බව ගැ පෙනවා කියන එක වර්ෂාව ස්භාවමදන ගම්ේ විටක වේගවත්වීමද විටක වේගයාටු එමද වර්ෂාව ස්වභාවයයි ඒම තුළින් ගම්ම වේ කෙටිවාදාා යෝදා ගැනීම තුළින් සහෞෘධ මනස නිර්මාණයතුව හඳවාතබාගැනීමට අභයා සමත්ව ඇත වර්ෂා පිළිබඳකීමේදී චිචිරි චිරි චිචරි චිරිය අ යෝොදා ගැනීමෙන් නොනාවතින පොද්ධවවැස්ක වරූපය සහෞෘධ මනසයේ ස්ථාපිත කරයි එමෙන්ම අලුත පස්තෙමුූ පාරක වැසිදිනේ මඩවී ඇති ස්වභාවය ගොහොරු මට මඩ කඩීති ඉළඟට වක් කම් ගැනත් සඳහන් වෙනවා වැනි යෙදුම් තුළින් පැහැදිලිවේ. ආයිමත් හිටි ගැමන් තද කරන්න එන සැණන යන එදම් වලින් කතකයාට එලෙන නිමක් නැතිාව හිරතාවය ය තුළින් කතක මානසේ පාඨක මානසේ නො අතක මනසයේ නොරු ස්නාස්ුභාවේද සෞෘර්ථ මානසේ ඒ අවුරින්ම ස්ථාපිත කිරීමට නිර්මාණකරු සමත්ව ත එසේ වන්නේ ශබ්දදනී ඇති තීරත්වය නිසයි උනට වනු තීවතුර හි සිත හිත හිතාලතවේ යනේදුම්ද අනු ප්‍රාසාත්මක යෝදාගෙන ගැනීම තුළින් ශබ්දදනී ඇති තීවර බව නිර්මාණකරු ශබ්ද දොන තීවරත්තුවය දැති උනට වනු තේවතුර සිත හිත හිතා ලතවේය යනේදුම්ද අනු පාසාත්මකව ශබ්ද දොනය තීව්‍ර කිරීමට නිර්මාණකරු උත්සාහ දරා ඇත මෙම නිර්මාණය ජීවකුණය තුළ හඳ ගැනීමටද නිර්මාණකරු සමත්ව ඇත පස්සනි ප්‍රශ්නයටවා කවිායොදාගත් ආකෘති රස නිෂ්පත්තියෝද සාෞචිත වුවක් ද සියවපදාකෘති යොදාගෙන ඇත දවසන් පත්වය පෙලි පාහක නයුක්තන යොදා ගැනීම සහෘතයාට නවම අත්දැකීමකි අනු ප්‍රස රසේ ජානය වන අවස්ථාදමිහිඳී දැකගත හැකිිය චිචරි චිචරිචිරි එක යතුමක් තව තැනක වහින වැැහි වහින වැහි තවත් එකක් චිචරි චිරිචිරිගානර මඩ පරෑගෙන තැන ඉළඟ තැන වහින වැ වහින වැහින් නොපායනමුලු දවස එළඟට උනට උනු තේවත්තුර ලක සිත හිත හිතාලතවේය තල්ලකුණු දාල්ලියනු කපුළොන්ග යන දරුම් ඊට උදාහරණවේ. එවැනි අවස්ථා පුනරු දෝෂ නොවීමටද මෙ. ආකෘතිය බලපා ඇත වර්ෂාධික අවස්ථාවක මඩ සහිත පොළොක දැකගතහැකි අවස්ථාද මෙහිදී මනාවචිත්‍රණය කරන්නේ බීවත්ස රසයද ජනනය කරමිණ ඒතුළින් මඩ අතර විද්‍යානායකුගේ සංකල්පීව දැක්ීමට තරම් භාෂාව සියුම යොදාගෙන ඇත්තය මෙහි ආකෘති හේතුයනි ගෙදර ගොස් ඇඳ පුදේ මොහොතකින් ඉවර කොට යනදමද ඉතා සුල එතව ගැනීමට සමත්ව ඇත්තේ මෙහි ආකෘති යවචිත්ති පවනිසායි විීඩියෝක ගොඩක් දිගුව නිසා ඇතරමති නවත්තනවා බාට පුළුවන් තවත් මේකට එකතු කරලා ලස්සන උත්තරයක් හදාගන්න එහෙමන අදර සමගන්න මනග අවත් නිවාකිම වීඩියෝකින් අයිබෝුවන්